මේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සාර පිළිබඳව උදාහරණයකින් පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් මේකෙදි අපි දකින්න ඕන දෙයක් තියෙනවා. අපේ හිත යම් තැනක ආස්වාදයකින් බැඳෙනවා නම් මෙන්න මේක තමයි අපි හොයාගන්න ඕනේ. උද්‍යංගම දකින්නවා කියන්නේ මෙතනයි දැක ගත යුත්තේ. ආස්වාදය නිකන් පහළ වෙන්නේ නැහැ. පංචකාම ආස්වාදයක් නිකන් පහළ වෙන්නේ නැහැ. ආස්වාදය පහළ වීමට ඒකට අවශ්‍ය කරන අරමුණක් සම්පූර්ණ විය යුතුයි. ඇහැ තියෙන්න ඕනේ, රූප පේන්න ඕනේ, කන තියෙන්න ඕනේ, ශබ්ද ඇහෙන්න ඕනේ, නාසය තියෙන්න ඕනේ, ගඳ දැනෙන්න ඕනේ. ඒ වගේම දිව තියෙන්න ඕනේ, රස එන්න ඕනේ, කය තියෙන්න ඕනේ, පහතට අවශ්‍ය දෙයක් එන්න ඕනේ. මේ ආදී වශයෙන් මන තියෙන්න ඕනේ, ධර්මීය ගෝචර වෙන්න ඕනේ. මෙන්න මේ කියන විදිහට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නේද? මේ පැවැත්මට හේතු වෙන්නා වූ යම්කිසි දෙයක් උදා වෙනවාද? උදයන්ගේ මේ දකින්න ඕනේ. ඇහැර රූපයක් ගෝචර වෙනලාට මගේ මොනවද උදා වෙන්නේ? මනවදන රූප බැලීමේ ආසාවක් මට නැగిලා එනවාද? එහෙම එකක් උදා වෙනවාද? එහෙම එකක් උදා වෙලා පවතිනවාද? අත්ංග අත්ංගම එකක්, අත්ංගම එකක්. එහෙම උදා වෙච්ච දෙයක් මනසේ ක්‍රියාත්මකී විද්‍යාමානෙහි පවතිනවාද? එහෙම එක ආස්වාදය පස්සේ යනවාද? එහෙම එක ආදීනෝ පේනවාද? එකින් එක බලාගෙන ඉන්නකොට තමන්ට තේරෙන්න පටන් ගන්නවා. මගේ මනස පව යථාර්ථයේ පූර්ණ නැත්නම් අවිද්‍යාව සහගතන. ඇහැට රූපයක් පේනකොට ඒ පිළිබඳ යම්කිසි ආකාරයෙන් ඒ රූප ආස්වාදයේ විදීමට මගේ ඇහත් යොමු කරනවා නම් රූපයක් ගොඩනගලා ගා මානසින් බලනවා නම් උද්‍යංගෙ මේ මං අහත් වෙලා නැහැ උද්‍යංගම යන්නේ මට තිබුණා මෙන්න උදා වෙන හැටි ඒක දකි නිකම් උදා වුනේ නැහැ උදා වෙන්නේ මොකක් නිසාද අවිද්‍යාව නිසා පියයි මනාපයි කියන නාමයේ දෘෂ්ටියේ බැඳිලා ඒ දෘෂ්ටිය අයින් කරගන්න බැරි නිසා ප්‍රියමනාපදී උදා කරගන්න බලාපොරොත්තු වෙන මේ අධ්‍යාත්මික දින උද්‍යංග ඊට පස්සේ නැවත නැවත මේක හිත තුළ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ආස්වාද විඳීමට ඒ ගෝචර වස්තු යලි යලි බලමින් යලි යලි මනසේ ගොඩනගමින් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවට අත්ංගමයි මම අත්හැරලා නැහැ. මේ අත්ංගම කියන්නේ අත්යේපත් නොවුණු බව. අත්ංගම කිව්වොත් අත්යේපත් වීම. ඉතින් මේක උද්‍යංගම අත්ංගම කියන එක උදා වීම අත්යේපත් වීම කියලා තෝරනවා. තමන් කියන්නේ අන්තරේ ඉස්සෙලා බලා ගන්න ඕනේ. විදතියෙන් දීලා තේ ධර්ම සාහිවේ තියෙනවා. උදා වෙන දෙයක් තියෙනවා, උදා වෙලා පවතින දෙයක් තියෙනවා, ආස්වාදෙන කාලයක් තියෙනවා, ආදීනව කාලයක් තියෙනවා, වැඩි දෙයක් කාලයක් තියෙනවා. මේ කාරණා පහ ලෝකෙ තියෙන සියලුම හද ගන්න වස්තු වල තියෙනවා. ඒ වස්තු වල තිබුණාට අපේ මනස නිදහස් කරවන්න, විමුක්තිය ලබා දෙන්න. ඒවා එහෙම තිබුණ පළියට ඒවැ ඒ ක්‍රියාවලිය තිබුණ පළියට බෑ. ආධ්‍යාත්මය තුල නැගිට උදයන්ගේ මේ බලන්න. ඇහැට රූපයක් පේනකොට මනවදන රූපයක් මගේ ඇහැට ගෝචර වුණා. එයා යලි යලි ලෝක උදා කර කර බලනවා. එයාට හෘදයාංගමේ තියෙනවා. එතකොට ඔහු ඒක යලි යලි පවත්වන්න කැමති නම් ඔහු අත්ංගමේ මිදිලා නැහැ. ඒකේ ආස්වාද විඳිනවා. ඔහු ආස්වාදයේ මිදිලා නැහැ. ඒකේ ආදීනේ වැටිනා දැක්කේ නැත්නම් ඔහු ආදීනේ දැකලා නැහැ. තරන්නේ හිතේනන වලට නිසරණයක් නැහැ. එනවා විදර්ශනා වඩලා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට විතර බලලා වරුදු වෙලා තිබුණා. මනවර රූපය ඇහැට එන්න ආරම්භ වෙන එක ධර්මතාවයෙන් සිද්ධ වෙනකොට විපාකස්කන්ධය ක්‍රියාත්මක කරලා ඇහැට රූපයක් ගෝචර වෙනකොට මනවර රූපයක් කියන ස්වභාවය එනකොටම යලි යලි බලන්න ඕනේ මේක යලි යලි උදාකරින්න බලන්න ඕනේ කියන මානසිකත්වයේ ඉන්නේ නැතුව යනවා. එන අවුරු උද්‍යංගම ඥානය අතිවිද නිසා ඒක නතර වුණා. ඒක ගොඩනගාගෙන යලි යලි ඒ තුල පවතින බලාපොරොත්තු නැති වෙලා යනවා. අත්ංගයේ මේ පිළිබඳව අසාරාග්‍ය ඥානය මතුවෙච්ච නිසා තමයි ඒක නොකළ. ආස්වාදයෙන් බලාපොරොත්තුවක් ගොඩනැගෙන්නේ නැතුව යනවා. ආස්වාදය දැනගත්තා. ඥානය පහළ වුණා. ආස්වාදයේ මායාවක්, ආස්වාදයේ හිස් මුලාවක් මර උගලක් කියලා දැනගත්තා. වැහිලා තිබිච්ච ආදීනිය ඔප් නැමුණා. ඥානයට ගෝචර වුණා. ආදීනෝ ඥානය පහළ වුණා. ඔය හැරලා මර වැඩක්. හිතල්දි වෙන්නේ නැහැ ඒක. පරිවේ නික්මයා නිස්සබ්බ ඥානයේ පහළ වෙනවා. මෙන්න මේ ඥානික පහළ වුණා නම් මේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව සංස්පර්ශ බවට පත් කරන්නේ නැහැ.
ඇහැට රූපේ ස්පර්ශ වෙනවා මිස සංස්පර්ශ වල නැගෙන්නේ නැහැ. කනට ශබ්දේ ස්පර්ශ වෙනවා මිස සංස්පර්ශ වල නැගෙන්නේ නැහැ. නාසයේ ගන්ධයේ ස්පර්ශ වෙනවා සංස්පර්ශ වල නැගෙන්නේ නැහැ. දිවට රසයේ ස්පර්ශ වෙනවා සංස්පර්ශ වල නැගෙන්නේ නැහැ. කයට පොට්ටබ්බ ස්පර්ශ වෙනවා සංස්පර්ශ වල නැගෙන්නේ නැහැ. මන්ද ධර්මිය ගැටණේ වෙනවා ස්පර්ශ වෙනවා සංස්පර්ශ වල නැගෙන්නේ නැහැ. සංස්පර්ශ වල නැගුණේ නැත්නම් සංපස්සජා වේදනා වල නැගෙන්නේ නැහැ. එහෙනම් සංස්පර්ශ වල නැගුණේ නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාර ආදී වශයෙන් ක්‍රියාත්මක කරලා වේදනා පත්‍ය පස්සෝ කියලා බල නැගෙන්නේ නැහැ. පස්සෝ කියන සංස්පර්ශේ සම්පස්සජා වේදනා ගොඩ නැගෙන්නේ නැත්නම් පසපත්‍ය වේදනා කියන එක ගොඩ නැගෙන්නේ වේදනා නිරෝධය. එහෙනම් වේදනා නිරෝධන වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන උපායාස නිරුද්ධයන්ති. ඔක්කොම ඉවරයි. දුකෙන් නිදහස්. ඔන්න ඔබ සිද්ධ වෙනකන් කියනවා. ආස්වාස කරන්න ඔය ධර්මය ආස්වාස කරන්න. අනිත්‍ය වශයෙන් දකින්න, දුක්ඛ වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න ධර්මය ආස්වාස කරන්න. ආස්වාසේ පූර්ණ වෙනකන් කරන්න. ආස්වාසේ පූර්ණව දැනගන්නේ කොහොමද? උද්‍යංගමේට හේතු වෙන්නා වූ ආකාරයෙන් අරමුණක් ඇදිලා මනවල රූපයක්, මනවල ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් අරමුණු වෙනකොට. ඊපස්සේ හඹායන මානසිකත්වයේ උදා වෙන්නේ නැත්නම්. උද්‍යංගම ඥානීය සම්පූර්ණයි. ඒකේ වැරපලියන් වෙවි යලිගලි ගොඩනගෙන යන බලන මානසිකත්වයක් උදාුනේ නැත්නම්. අත්හංගම ඥානීය සම්පූර්ණයි. ඒකේ ආස්වාදී කියලා කියන්නේ හිත්‍යයක් බව දැනගත්තා. ඒ ආස්වාදී වෙන්නේ නැත්නම් ආස්වාදී පිළවන් දකින්න නෝය සම්පූර්ණයි. ඒක මෙබඳු මෙබඳු ආදීනෝ සයිකලිය මොහොතේ වැටුණා. ආදීනෝ ඥානිය සම්පූර්ණයි. මට මොකද හැදලා වැඩක් නැහැ කියලා හවායන මානසිකත්වයේ කෙලවර වුණා. නිස්සාර ඥානිය සම්පූර්ණයි. ඔන්නේ සම්පූර්ණ වෙනකන් කියනවා ආස්වාසය දහම් ආස්වාස කරා. ආර්ය අෂ්ටායික මාර්ගය ආස්වාස කරා. ආර්ය අෂ්ටායික මාර්ගය ආස්වාස කරගෙන යනකොට ලෝකෙට ඇති යමක් ඇද්ද? පස්සාස වෙලා යනවා. මොකද ලෝකෙට ඇති යම මනවරණ රූපේ දකින්නකොට එහි ප්‍රියයි මනාපයි කියලා. ඒ පිළිබඳ යලි යලි මානසිකත්වයෙන් ගොඩනගෙන බලන ධර්ම ස්වභාවයේ මාර්ගයෙන් ගොඩනගනවා. ඒක ලෝකෙටයි. අනාසාතික දහම. ආසාවේ පස්සාස කළ යුතු දහම. ඒකේ පවතින හිතෙනවා. යලි යලි බල බලා ඉඳ හිතෙනවා. යලි යලි ගොඩනගන්න හිතෙනවා. අත්හංගමීවත් ලෝකෙටයි පිටේ පැතේ. පස්සාස කළ යුතු දහම. ආස්වාදේ නට ආස්වාද පස්සේ යනවා පස්සාස කළ යුතු දහම ආදීනව දැකේ නැත්නම් මේක දකින්නේ ආස්වාද වශයෙන් වෙන්නේ නම් හිතෙන්නේ ආදීනේ නොදැකීම අවිද්‍යාව පස්සාස කළ යුතු දහම මේක තරන්නේ හිතෙනවා ලෝකේ දැයිති පස්සාස කළ යුතු දහම පස්සාස කළ යුතු දහම දැකලා පස්සාස කරන්න ඕනේ ඒ ටික නිකම් පස්සාස වෙන්න බෑ ප්‍රඥාව ගොඩනගනහමයි පස්සාස වෙන්නේ ප්‍රඥාව ගොඩනගන මූල ධර්මය මොකද්ද ආර්ය අෂ්ටායික මාර්ගය ආර්ය අෂ්ටායික මාර්ගයේ පූර්ණ කරගෙන යනකොට ප්‍රඥාව නැగిලා පස්සාසකලින් ලෝකේ පස්සාස කරනවා යථාභූතී ලබා දෙනා වූ ධර්මයේ ආස්වාසය. ඔන්නේ ආනාපානිය සිද්ධ කරගෙන ගියා නම් ආරි විනී ආනාපානිය පූර්ණ වෙච්ච දාට අරිහත් වෙයි. පහකලින්ද පහ කරලා ඉවරයි. අතුරුකලින්ද අතුරුකලා ඉවරයි. ඔයිකේ තෝරා ගන්න ඕනේ. ඒකට වෙන්නා තියෙන උපමා මෙහෙම දෙයක්. අපිට කරන්න තියෙන්නේ සම්මා සමාධිය වර්ධන එකක් නෙමෙයි. සම්මා සමාධිය වැඩෙන එකක්. සම්මා ඥානය, සම්මා විමුක්තිය ලැබෙන එකක්. වැඩි යෙද්දි මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප සිහි කල්පනාවට නැගලා ප්‍රඥාව ගෝචරේන මූල ධර්මයේ ඇතුළු කරනකොට. ප්‍රඥාව වැඩිෙන්න වැඩිෙන්න. වාචා, සම්මන්ත, ආජීව කියන මෙන්න මේ ටික සංවර කරගෙන, පුරිසුදු කරගෙන, සුද්ධ කරගන්න ඕනේ. අවිහින් කළ යුතු ඇරපිල්ලට අයිති ওই ටික. සතියෙන් කරන්නේ ওই ටික. අන්න ඒකයි. සතියෙන් කරන්න ඕනේ ওই ටික. සතියෙන් මග අනුගමනය කරනකොට හිතේනේ මොකද්ද? බණ අහලා සම්මාදිටියටපත් වෙලා ඒ ගැන කල්පනා කරලා දහම් නිතර ආවර්ජනා කරනකොට සම්මාදිටිය සම්මා සංකප්ප දෙක වැඩෙනවා. ඒ දෙක කරගෙන යනකොට, ඒකට අවශ්‍ය දේ කරගෙන යනකොට, කයයි වචනයයි හික්මවා ගන්නකොට සම්මා වාචා සම්මා කම්මන්ත දෙක ඉතෙල්ල සදාංග ප්‍රහාණය කරගන්නවා. ඒ දෙකට ඉඩ දෙන්නේ. ඒ දෙකට ඉඩ නොදී අර මාර්ගය වඩාගෙන යනකොට අනේ ක්‍රමානුකූලව සකස් වෙලා හිටන්
සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග තුන වැඩෙනවා. ඔන්න වැඩිවෙන කරන්න අපිට කරන්න තියෙන හැටි. ඔඩිය කරගෙන යනකොට නෝන වැඩිලා හිටන්. යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාය කියලා. ඥානිය මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. ඔය දෙක සිද්ධ වෙනවා. අන්න සම්මා සතිය වැඩෙනවා එතකොට. වැඩෙනකොට මොකද වෙන්නේ? ඇලීමට හේතුකාරකෙන යම් ධර්මක ඇලෙන්නේ නැතුව යනවා. ගැටෙන්න හේතුකාරකෙන අරමුණේ ගැටෙන්නේ නැතුව යනවා. ඔන්න ඇලීමයි ගැටීමයි දුරු වෙනකොට සම්මා සමාධිය වැඩෙනවා. ඒක වරන්න බෑ වැඩෙන එක. බීජයක් හිටවාගත්ත ගොවියා ගසක් වුණා මල්පල වුණා කඳ වුණා මල්පල වුණා මොකද කරන්න ඕනේ? සාත්‍යව හරියට කරන්න ඕනේ. කඳ ලැබේවා මල්පල ලැබේවා කියලා තව දෙයක් කරන්න වෙන එක බුදුරණාන්තයා. ගොවියාට මොනවද කරන්න තියෙන්නේ? කඳ වුණා මල්පල වුණා. හොඳ බීජේ හිටවාගෙන කරු පොළවේ හිටවාගෙන සාත්‍යව කරන්න ඕනේ. ඒ සාත්‍යව කරගෙන යනකොට සාත්‍යව හරිනම් බීජේ හොඳ නම් ඒක පැලෙවිලා රෝපණයලා වැඩිලා කඳ ඉන කාලේ කඳ එනවා. ආපහුම දැනගන්නවා මේ කඳ කියන. මල්පල හදන්නේ නැහැ. හදන්න බැහැ. සාත්‍යවමයි කරන්නේ. නියම කාලේ මල්පල එනවා. ඒක දැනගන්නවා මේ තමයි මල් මේ තමයි ප්‍රතිපල. මෙන්න මේ වගේ මේ මාර්ගඵල කියලා දැනගන්න. මෙන්න සමාධිය මෙන්න ඥානයේ ගෝචරයි ලැබෙන මාර්ගඵලය කියන්නේ. මෙන්න මේ නිසා ප්‍රඥාවට සහ සමාධියට අවශ්‍යම කරන දෙයක් නේක ලැබෙනවා. සමාධිය ලැබීමේ මාර්ගය මොකද්ද? ශීලයේ නැවති සාත්‍ය කියලා දැනගෙන. ඒකේ මුල මොකද්ද? පූර්ව භාග නුවණ කියලා දැනගෙන. සම්මා දිට්ඨියෙන් තේරුම් අරගෙන. සම්මා සංකල්පනාවන් තුලින් යලි යලි ආවර්ජන කරගෙන. නැහ සම්මා දිට්ඨිය සම්මා සංකල්ප කියන දෙක වැඩිම තමයි. කර්මස්ථානයක් තියෙන්නේ. කර්මස්ථානයෙන් කරන්නේ මොකද්ද? යලි යලි ලැබුණු සම්මා දිට්ඨිය සම්පූර්ණව කර්මස් තේරුම් අරගත්තට පස්සේ යලි යලි ආවර්ජන කරනකොට සම්මා සංකප්ප ගොඩ නැගෙනවා. අව්‍යාපාද අවිහිංසා නිකාම කියන තුන්දේ වැටලා සංකප්ප ගොඩ නැගෙන. සංකප්ප කරන අනිත් තිලක්ෂණින් අනිත්‍යදේ අනිත්‍ය හැටියට දැකන සම්මාදිට්ඨිය. එතනින් සම්මාදිට්ඨියටපත් වෙනවා. අනිත්‍ය දැකීමේ සම්මාදිට්ඨියටපත් වෙලා. දුක්ඛය දකිනකොට. එතනින් දුක ආර්යසත්‍ය දකින අවස්ථාව ලැබෙනවා. එතන අනිත්‍යදේ අනිත්‍ය හැටියට දැකීම දුක්දේ දුක් හැටියට දැකීම අනත්තදේ අනත්ත හැටියට දැකීම නම් සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨිය තේදිම ආවා. ඉතින් යහට බලන්න දෙයක් නැහැ. ඉතින් දැනගන්න දෙයක් ඉතරයි. අනික වැදිනවා. දහමින් දැනගත යුත්තේ ඉතරයි. වැදිනවා නිකම්ම. අන්න දැනගත දේ අරගෙන ඉවිලා අපි කියන්නේ යලි යලි ආවර්ජන කරනකොට. අව්‍යාපාද අවිහිංසාන එක්කම කියන සංකල්ප තුන වැදිනවා. ඒක තියෙන්නේ අපි ඉතින් සිහි නුවණින් කරන කල්පනාව තුන. සම්මා ඥාන ඵලෙ. මල් ඵල. සම්මා ඥානි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක මල් ඵල වශයෙන් ලැබෙන එක. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ වෙනව. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙකෙන් පටන් ගන්න. ඒක පූර්ව භාග නුවණ කියනවා ඒකට. පූර්ව භාග නුවණ වැඩෙනකොට ප්‍රඥාවෙන් තීරණයක් දෙනවා. මොනවාට ප්‍රාණඝාත කරන්නද? මේ මොනවාට බොරු කේලම් පරිසවදෙන් පලා භාවිතා කරලා මොනවා ලබන්නද? මොන හරයක්ද? ප්‍රඥාවෙන් දෙන තීරණය මුල් කරගෙන. මුසාවාදයෙන් වෙන් වෙනවා, විසනා වාචාවෙන් වෙන් වෙනවා, පරිසවා වාචාවෙන් වෙන් වෙනවා, සම්පප්පලාපයෙන් වෙන් වෙනවා. සම්මා වාචා වැඩෙනවා මාර්ගාංගයේ. ප්‍රඥාවින්දින තීර්ණය එනකොට දුස්සත්‍යයක් වන අසත්පුරුෂ දහමක් වන ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාදාන මොනවද කරන්නද? මොකටද වැඩි? ප්‍රඥා තීර්ණය දීලා එක නතර කරනවා. අන්න අනුසය වශයෙන් විදිය හිඳිලා යන හැටි. ඒකේ ඒ විදිහට කෙරෙනවා නම් ඊට හායවන්නේ නැහැ. අමුතුම වරන්දයක් නැහැ. ආදෙස් සංවාගී කිව්වේ ඒක. ඔකයි භාවනාව. අත්‍යන්තම වැඩිෙන්න ඕනේ. ඒක ඊට වැඩිෙන්න ඕනේ. ප්‍රඥාවකින් එතන සම්මා දිට්ඨියෙන් තේරුවාගෙන තමන් අනුගේ තෝරගින් නෙමෙයි තමන්ගේ නුවන්ට ගෝචරා තේරුම් ගත්ත දේ යලි යලි ආවර්ජනා කරනකොට සම්මා සංකප්පේ වැඩෙනවා. ඒක ප්‍රඥා මූලිකයි. තමන්ගේ ඉති තමන් ඉහිච්චක්නේ. අන්න ඒකයි. ප්‍රඥා මූලික ඕජනය කරන්න තියෙන්නේ. ඕජනය කරනකොට ඊළඟ ලැබෙන ප්‍රතිඵලය තමයි බොරු කේලම් පරිසව වචන ප්‍රලාප ඉස්සර වගේ භාවිතා කරන මේ අයිතු අසාධාරණ වැඩක් නැති හිස්දේ මොකද සාවතුදා ගිනියනවාද? ප්‍රඥාවේ තීරණේ දැන් දෙනවා. ඉස්සර දුන්නේ අවිද්‍යාවේ තීරණේ. සම්මාදිටිය බහරේනේ අවිද්‍යාවට බහර වදිනවා. සම්මා ඥානෙද මග පැහැදිනවා. දැන් සම්මාදිටිය ලැබුණ තැන් පටන් ප්‍රඥා මූලික වෙනවා. එතකන් චේතනාවට වහල් වෙනවා. චේතනාවට වහල් වෙලා හිටන් අවිද්‍යාවට වහල් වෙලා ඉන්නවා.
ප්‍රඥාව ප්‍රඥා සම්මාදිටිය පහළ වෙච්චාම එතනට නම් ප්‍රඥාව මූලික වෙනවා. ප්‍රඥාවේ තීරණේ දෙවෙනි කරන්නේ අවිද්‍යාවේ තීරණේද බෑ. අවිද්‍යාවේ තීරණේ තමයි. බොරු කියපන්, කේලම් කියපන්, පරසවදින කියපන්, ප්‍රලාප කියපන්, ඔයන් ආස්වාද පස්සේ ඵලය. ප්‍රාණඝාත කරපන්, සත්වහිංසා කරපන්, හොර මර වංචා කරපන්, දුරා සුදුරාචාර ආදී ආස්වාද දෙපන්, ඒ පැත්තේ ඵලය. ඔය තමයි අවිද්‍යාවේ තීරණේ. ප්‍රඥාවේ තීරණේ ඕවා ඔක්කොම අවිද්‍යාව සහගතයි, හිස් දේවල්, වැඩක නැති දේවල්, මුලාවට පත් කරන දේවල්, දුකට හේතු වෙන දේවල් ඕවා පස්සේ යන්න ඉපා. ඕවා හිස් දේවල්. ඒ ප්‍රඥාව සම්මාදිටියේ තීරණේ. සමාධිත්‍ය තීරණේ කබහරින්ද පුළුවන්කමක් නැහැ. අවිද්‍යාව අඳුරට. අඳුරට පුළුවන්කමක් නැහැ ආලෝකයට පහර ගහන්න. ආලෝකයට පුළුවන් අඳුරට පහර ගහන්න. ලෝක ධර්ම සාවියත් ඔච්චරයි. ආලෝකය කොතනද? අන්න ආලෝකය කියන්නේ සමාධිත්‍ය ආලෝකය. එතකොට බැදියා මේකයි. අන්න ඒකයි. මිත්‍යාදිත්‍ය අඳුර. සමාධිත්‍ය ආලෝකය. යම් දවසක සමාධිත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ලබා ගන්න ඕනේ. ඒ ලහව ගත්තාම අනිත්‍ය දේ අනිත්‍යයි කියලා, දුක්ඛ දේ දුක්ඛයි කියලා, අනාත්ම දේ අනාත්මයි කියලා ලෝකේ යථාර්ථය පෙන්වා දෙනවා බුදුදහම. මුල. ඒ මුලනේ. බණහනේ මුල. බණහනේ මුල මුලින් අහනකොට මොකද වෙන්නේ? මිත්‍යා දුක්ඛිය නැති අඳුර දුරු කරලා. සම්මාදිටියට සැනැහැදී සම්මාදිටිය මනසේ පහළ වෙනවා. දැන් ආලෝකේ පහළ වුණා. පළවෙනි ආලෝකේ. ඔවුනේ පූර්වවාද නුවණ කියලා. මිත්‍යාදිත්‍ය දුරු කිරීමට හේතුකාරක වෙන සම්මාදිත්‍ය නැමැති ආලෝකය පහළ වුණා. මිත්‍යාදිත්‍ය නැමැති අඳුරට දැන් ඉදිරිය තැනක් නැහැ. මිත්‍යාදිත්‍ය ඇති අඳුරේ ස්වභාවය මොකද්ද? දෙන තීරණේ බොරු කියපන්, කේලම් කියපන්, පරසවදන කියපන්, ප්‍රලාප කියපන්, ආත්මලාභයේ මුල් කරගෙන ඔඩිය කරපන්. ආස්වාදීසපන් ඔයතුලි. ප්‍රාණඝාත කරපන්, සත්හිංසා කරපන්, ඕන ජල වැදා බලු වැඩක් කරපන්, පොරමර වංචා අවතරම් කරපන්, සුරාසුරු දුරාචාර ඕන එකක් කළා ආස්වාද විඳපන්. ඕක තමයි මිත්‍යාදිත්‍යයේ තීරණේ. දැන් මිත්‍යා දෘෂ්ටිය නැමැති අඳුරේ තීරණේ ඕක. සම්මාදිට්ඨිය නැමැති ආලෝකයේ තීරණේ ඕවා කරන්න එපා, වැඩක් කිස් දේවා. ඕවා මුලාවටපත් වෙලා විනාශ වෙන දේවා. ඒ සම්මාදිට්ඨිය තීරණේ. ඔන්න ඉතලම ගන්නේ සම්මාදිට්ඨිය ගන්නේ බණ අහලා. ඒක දැනගන්න තමයි බැරි අමාරු දෙය දුෂ්කරදී සද්දම්මෝ පරම දුර්ලභෝ කිව්වේ. මොකද හේතුව සම්මාදිට්ඨිය පහල කරන්නා වූ ධර්මයක් ඇත මේ සද්ධර්මය. මෙන්න මේ සද්ධර්මයේ පරම දුර්ලභයි. නිවන් දකින්න අති දුර්ලභ අමාරුම කාරණේ මොකද්ද? ඔන්නේ පරම දුර්ලභ සද්ධර්මය නොලැබෙන්නේ. ඒක ලැබුණා නම් හේතුව පුද්ගලයා හිටියා නම් තීරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇතුව හිටියා නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණා නම් Taman නුවණින් තීනෝණින් ඒ ධර්මයේ මෙනෙහි කළා නම් සමාධිතිය පහළ වෙනවා. සමාධිතිය පහළ වුණා නම් ඉත්‍යාදෘෂ්ටියේ තැනක් ඇති වෙනවා. එතන බලන සමාධිතිය දෙවෙනි කරන්න කිසි සම්බන්ධයක් නැහැ. ඒකට කියනවා සමාධිතිය පහළ නම් දහම් ඇස පහළ වුණා. සෝතාපන්න වුණා. ඉතින් ඔහු මේ දෙවෙනි කරන්න එතන වටන් බෑ. අනේ ඉතින් පහලින් උත්සාහ කරන්න ඕන. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අප්‍රමාදී වීම තමයි සම්මා සංකප්පේ නිතර නිතර වදනේ. ඒ කියන්නේ දුරු දහම යලි යලි සිහි කරන්නේ. සම්මාදිට්ඨියෙන් දුරුදී යලි යලි සිහි කරනකොට සම්මා සංකප්ප ඒක වැඩිලා. අව්‍යාපාද හිත පහල වෙනවා. අවිහිංසා මානසිකත්වය ඇති වෙනවා. ලෝකේ කාමයෙන් අල්ලගන්න එකෙන් එක්කම හිට බහලා එකේ වෙන් කරන පැත්තට මානසිකත්වයේ පහළ වෙනවා. එතන අව්‍යාපාද අවිහිංසා නික්කම්මලා සම්මා සංකප්පේ වැඩෙනවා. නම් සම්මා සංකප්පේ වැඩීම තමයි භාවනාවේ අපි කරගෙන යන්නේ. එතකොට මොකද වෙන්නේ? යම් කිසි දුස්චරිතයක් තිබුණා. ඒ දුස්චරිතේ අවිද්‍යාවේ නැත්නම් මිත්‍යා දෘෂ්ටියේ තීරණ. මිත්‍යා දෘෂ්ටියේ තීරණේ පහළ වෙදින එකේ මිදිර යනවා. මිදිර වෙනවා නේද? තාලගත අදත්තාදාන කාම මිත්‍යාචාරවලින් මුසාවාද ප්‍රසනාවද පරසාවද සම්පාප්පලාතුලි. නැත්නම් සම්මා වාචා සම්මා කම්මන්ත දෙක වැඩිනවා. ආයුකමෙන් අසාධාරණ ජීවත් වෙන වැඩේදි වැඩ කරලා ජීවත් වෙන මාධ්‍යයක් තිබුණා මං ජීවත් වෙන්නේ මාගේ ජීවත් වෙන උන්නේ නැහැ එහෙම හරයක් නැති පැත්තක මට ජීවත් වෙන්නේ මේ යථාභූතය ලබා ගන්න මොකද වැටහිච්ච ධර්මයේ තුලින් පූර්ණ කරගන්නයි මං ඉන්නේ ඔය අදහස විතර මෙනකොට සම්මා මේ ආජීවයේ වැඩෙනවා එහෙනම් ඔය එකට උත්සාහයේ වීර්යය කරන සම්මා වායාමයේ වැඩෙනවා එතකොට සතියයි සමාධියයි කියන දෙක අම්පිය කරන් දෙන්නේ නැහැ එතකොට ඇත්ත ඇති ආකාරයෙන් දකින්න නුවණ පහළ වෙනවා සිහි වෙන සතිය පහළ වෙනවා තිහින වුණ දෙක නැගිනවා. නැගුණාට පස්සේ මොකද වෙන්නේ? ඇලින ගැටෙන පැත්තත් තිබුණා. ඒක අසාරයි කියලා දැක්කහම සාරයි කියන මානසිකත්වයෙන් ඇලීම තිබුණා. ඒක පහරින් ඉන්නකොට ගැටීම තිබුණා. අසාරයි කියලා ඒක දැනගත්තාම සාරයි කියලා හිතාගත්තේ අසාර දේවල් නේද කියලා දැක්කහම අන්න ප්‍රඥා පහළෙලා ඇලීම ගැටීම දෙක දුරු වෙලා සමාධිය එනවා. අන්න ඇලීම ගැටීම දෙක තමයි දුරු කරන්නේ. කායේ කායන උපස්වි බෙහෙරිදි ආතාපි සම්පජානන සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. ඇලීමයි ගැටීමයි මුලාව නැති කලේ නෑ තාම. ඔය ඇලිමයි කැටිමයි තියෙන සමාධිය පහළ නම් අනේ සමාධි සිත්තේ කියන දේ නම් මහා නුවණ.
චතුරාර්ය සත්‍ය දකින්න ඕන. සමාජීත්‍යයට පහළ වෙනවා. ඒ සමාජීත්‍යය ඒකේ මාධ්‍ය වලින් පහළ කරන එක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මල් හැදෙන జాතිය ගහනන් හිටවගත්තේ ඒ జాතිය ගහයි ඒ මල් හැදෙන නිසා වෙන මල් හැදෙන්න බෑ. අන්න ඒ වගේ. සම්මා ඥානියයි සම්මා විමුක්තියයි නැමැති මල්පල හටගන්නේ. වෘක්ෂේ නම් පහළ කරගෙන ගිනිච්ච හදාගත්තේ පෝෂණය කළේ. ඒ වෘක්ෂේ ඒ జాතිය මල්පල හටගන්න නිසා වෙන జాතිය හටගන්නේ නැතුව වාගේ. සම්මා ඥානියයි සම්මා විමුක්තියයි කියන මල්පල හටගන්නවා අන්තිමට. ඒකෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක නිරෝධේ ඥාන දුක නිරෝධගාමී ප්‍රතිපදාය ඥාන අයං උත්තරි බිකවි සම්මාදිට්ඨිය කියලා පෙන්නේ ඔය ටිකයි. ඉතින් එතන පූර්ණ සම්මාදිට්ඨිය මල් වශයෙන් හට ගන්නවා එතන. එතන සම්මා ඥානය පහළ කරලා සමා යුක්තියට පත් කරලා අත්හැරීම දින වැඩි කියලා ඔය කරගහම විමුක්ති ඵලය ලැබෙනවා. මල්පල. ඉතින් ඒ දෙක ලැබෙනවා. ඉතින් දුකයි කිය කී හිත හිතේ ඉඳවත් දුක හේතුවකින් කිය ඉඳවත් නෙමෙයි කිව්වේ. ඒක අවබෝධ වෙන දහම. ඒක අවබෝධ වීමක් නා. අර සම්මාදිටියෙන් ඉස්සෙල්ලා විදිය මූල ධර්මයෙන් දකින්න ඕනේ. ඒක නා පූර්ව භාග නුවණ. පූර්ව භාග නුවණ සම්මාදිටියයි. එතනින් පටන් ගත්තකින් මාර්ගඵල සම්මා ඥානයි. මාර්ගයේ සම්මා ඥානයෙන් වැඩෙනවා. ඵලයක් ලැබුවහම සම්මා විමුක්තිය ලැබෙනවා. දසසංගය සකස් වෙනවා කිව්වොත් ඔහොමයි. ශාසනය කියන්නේ ඔය විදිහට.